අද අපි කතා කරන්න යන්නේ මේ ජීවයේ සම්භවය පිළිබඳව. ජීවයේ සම්භවය පිළිබඳව බුදුදහමෙන් කොයි වගේ කතාවක්ද විස්තර කරන්න කියන කාරණාව පිළිබඳවයි අපි මෙතනදි සාකච්ඡා කරන්නේ. සම්බුද්ධ දේශනාවට අනුව දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ ජීවයේ සම්භවය ගැන පෘථුවියේ තාමත් හොඳ විස්තරයක් සඳහන් කරලා තියෙනවා. මේ විස්තරයට අනුව ලෝකේ පවතින ස්වභාවයන් දෙකක් තියෙනවා. එකක් තමයි සංවට්ටමාන යුගය සහ විවට්ටමාන යුගය. සංවට්ටමාන යුගය කියලා කියන්නේ හැකිලෙන යුගය ලෝකය. විවට්ටමාන යුගය කියලා කියන්නේ පිම්බෙන ආරම්භ වන යුගයයි. ඉතින් මේ සංවට්ටමාන කාලේ වකවානුව වෙනකොට ඒ ලෝකේ විනාශ වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ලෝකේ විනාශ වෙලා ගියාට පස්සේ ඒකම ඒ සත්ත්වයන්ගේ අතරින් බොහෝ සත්ත්ව කොටාසයක් ආභස්සර බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබනවා. මේ ආභස්සර බ්‍රහ්ම ලෝකේ උපත ලැබන අය විවට්ටමාන එහෙමත් නැත්නම් පෘථුවියේ ආරම්භ වන කාලයේදී ඒයින් චුත වෙලා මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබනවා. එයයි උප්පත්තිය ලබන්නේ උපපාතිකවයි. මේ වෙනකොට විශ්වයේ ස්වභාවය මෙහෙමයි. පෘථුවියේ භූමිය මුළුමනින්ම ජලයෙන් වැසී ගිහිල්ලයි තියෙන්නේ. ගස්වැල් කිසිවක් නැහැ. ඍතු ભેද කිසිවක් නැහැ. එසේම බඹලවෙන්නා සත්‍යෝද මනෝමය කයක් දරමින් කයේ ප්‍රභාමත් බව දරමින් ආකාශචාරිව වාසය කරනවා. ප්‍රීතිය තමයි මේගොල්ලොන්ගේ ආහාරය කරගෙන තියෙන්නේ. ඉතින් මේ ආකාශචාරී සත්‍යයන්ගෙන් එක්කෙනෙක් පෘථුවියේ ජලය මත පිට තිබිට රස පොළවෙහිවත් රස පටවිය දකිනවා. ඒ වර්ණවත් ගන්ධවත් රසවත් දෙයක් වෙනවා. ඒ නිසා ඒ සත්‍යයෝ රස පටවිය දිවගා බලනවා. ඇති වූ රසය නිසා තෘෂ්ණාව හට ගන්නවා. ඒ නිසා අනෙක් සත්‍යයන්ටද මේ පිළිබඳව දැන් වූ විට සියල්ලෝම ඒ පිළිබඳව ආසාවෙන් අනුභව කරනවා. මේ හේතු කරගෙන තම ශරීරයේ රළු වෙන්න පටන් ගන්නවා. මනසද විපර්යාසයන් වලට ලක් වෙන්න ගන්නවා. එබැවින් බොහෝ කලක් ඒවා අනුභව කරන්නට ගියාට පස්සේ ශරීර ආලෝකයේ මේ සත්‍යංගේ නැති වෙන්න පටන් ගන්නවා. ඒ සමගම තමයි ඉරහඳ පහළ වෙන්නට පටන් ගන්නෙ. විශේෂයෙන්ම සූර්යාලෝකය නිසා රස පටවියද ටිකෙන් ටික දියවි ගිහිල්ලා අතුරු දහන් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සත්‍යයෝ බියටපත් කෑකෝ ගසමින් හදන්නට පටන් ගන්නවා. රස පටවිය අතුරු දහන් වෙලා ගියාට පස්සේ ඒ වෙනුවට ගොඩ බිමසීමාවේ භූමි පප්පටික නම් හත විශේෂයකුයි හටගන්නේ. මේවා ආහාරයට ගැනීම නිසා සත්‍යංගේ සිරුර තවදුරටත් රළු වෙන්න පටන් ගන්නවා. කාලයාගේ ඇවමෙන් ඒවාද අතුරු දහන් වෙන්න පටන් ගන්නවා. ඒවා අතුරු දහන් වෙලා ගියාට පස්සේ බදාලතා නමින් ශාකයක් අට ගන්නවා. ඒවාද පරිභෝජනය කිරීමෙන් සත්‍යංගේ කායික සහ මානසික විපර්යාසය තව දුරටත් සිදුවන්නට පටන් ගන්නවා. කාලයක් ගත වෙන්න පටන් ගන්නවා. ඒ එක්කම ඒව අතුරු දහන් වෙන්න ගන්නවා. ඊට පස්සේ වගුරු සහිත භූමියේ ස්වංජාත හැල්නම් විශේෂ වී වර්ගයක් අට ගන්න පටන් ගන්නවා. මේවා අනුභව කිරීමෙන් මිනිසෙන් තුළ ඇති වූ කායික මානසික විපර්යාසය සම්දිස්ථානයක් විදිහට තමයි මෙතෙක් ඔවුන් තුළ නොපැවති ලිංග විපර්යාසය ඇති වෙන්න ගන්න. ඒ අනුව ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන්කොට හඳුනාගත හැකි ලක්ෂණ ශරීර තුළ මතුවෙන්න පටන් ගන්නවා. මේකේ හේතු කොටගෙන එකිනෙකා දෙස ඒ අයගේ ඇති වෙනස නිසා බලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒ එක්කම ඒ අයගේ සිතට රාගය ජනනය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකා වෙලි මෛතුන සේවනය කරන්න පටන් ගන්නවා. මේක දකින මිනිස්සු මේක අශීලාචාර ක්‍රියාවක් කියලා අතර අසූදෙයින් දමා ගන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ අයට එකෙන් ආරක්ෂා වීම සඳහා තමයි ඒ අය ගෘහයක් නිර්මාණය කරගන්න පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට තමයි පෞල් සංස්ථාවේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අය ඒකම සහල් භාවිතා කරන්න ගන්නවා. ස්වංජාත හාල් භාවිතා කරන්න පටන් ගන්නවා. ඉතින් මුල් කාලයේදී මේවා වගා කිරීමේ අවස්ථාවක් තිබෙන්නේ නැහැ. නමුත් පස්සේ කාලේ වෙනකොට
මේ අය ගෘහ නිර්මාණය කර ගැනීම නිසා කම්මැලි වෙලා මේ දේවල් එකවර දවස් දෙකකට තුනකට රැස් කර ගන්න පටන් ගන්නවා ඒ එකම සංජාතයල් අතුරු දහන් වෙන්න පටන් ගන්නවා ඒක තමයි මිනිසොන්ට සිද්ධ වෙන්නේ නැවත වතාවක් කෘෂි කර්මාන්තේ කරමින් තමන්ගේ භවභෝගයන් සපුරා ගැනීම සිද්ධ කර ගන්නට ඉතින් මේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන මේ කතාව තාමත්ම කෙටියෙන් තමයි ඕගොල්ලොන්ට මම මේ ගෙනාවේ ඉතින් තවත් දවසක අපි තවත් අලුත් කාරණාවක් එක්ක හමු වෙමු දෙරුවන් සරණයි හැමෝටම ආයිබෝවන්